Mahavali Jana Padikan Veta Urume Vedasarhani Atate, Sinakri Damupulabadi, Me Samaramba Kutsevetek women, Jonathi Pativera, Mimakarunu Avatara Nekala Utsave Pavatune Polonaru Rajaki, Matimahavidyalede Mahavali Adikari Makin, Sinakro Putilakshahar, the Hasdekak Sakaskiri, Matasalasum Kratibeneva Mavan Vita Sielumakalapa Matamin, Sinakro Pusakaskarimin Pavatineva Eanu Memasi Avasan Vadavita Mahavali Jana Padikan, Sinakro Puvisidahas Ekasia Hatte, Attak Labadi. නියමිතයි. ඔප්පු ප්‍රධානී සංකේතවත් කරමින් 30 දිනක සඳහා මෙහිදී ජනාධිපතිවරයා අතින් ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරුණා. ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැති ඇමතුරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අද මේ ශාලාවේ ඉන්න ඔබ මෙතෙන්ට පැමිණුනේ බලපත්‍ර ලාභීන් හැටියට. ඔබ පිට වෙන්නේ ඉඩම් හිමියන් හැටියට කියලා මම මතක් කරන්න කැමතියි. ඔබේ ඉඩමට අද සින්නක්කර අයිතිය ලැබෙනවා. අපේ සමාජයේ ඉඩම් හිමිකම කියන්නේ ගෞරවය. මේ රටේ විශාල සංඛ්‍යාවකට ඉඩමේ අයිතිය නැහැ. අද අපි කරන්නේ මේ අයිතිය ඔබට ලබා දීම. මේ රටේ අපි සියලු දෙනාම 2021, 2022, 2023 දුක් විඳා අමාරුවෙන් ජීවත් වුනේ. දැන් ඒ ප්‍රශ්නේ ටිකෙන් ටික අපි විසඳගෙන යනවා. අපිට ඒ ගමන යන්න තියෙන තව අවුරුදු 2 3ක් 4ක් කඩන්න නැතුව ලෝකේ රටවල් වල ඉඩම් අයිති එහෙම දීලා නැහැ. මෙක්සිකෝ රටේ දීලා තියෙනවා. අපි එහෙනම් කළා තියෙන්නේ විශාල විප්ලවයක්. මේ ඇත්ත වශයෙන්ම ජනතාවට දෙන විමුක්තිය. මේ ඉඩම් ලබා ගත්තාම ඔබෙත් උතුකමක් තියෙනවා මේ රටේ කෘෂිකර්මය නවීනේ කරන්න තරඟකාරී කෘෂිකර්මයට යන්න කෘෂිකර්මයෙන් අපිට විදේශ විනිමය ලබන්න මේ කෘෂිකර්මය අපනායන කර්මාන්තයක් කරන්න පරාක්‍රම බෞරජ්‍යුරේ කාලේ වගේ එතකොට අපිට ආනායනය පදයන් කරගත්ත ආර්ථිකයෙන් ඉවත් වෙන්න තියෙනවා අද මේ ගැන සාකච්ඡා කරන්න ජපානයේ විදේශ ඇමතුමේනෝ කොහොමද උදව් කරන්නේ කොහොමද ඊළඟ අවුරුදු 3-4 පියවර මොනවාද කියලා අපෙන් අහන්න ලෝක බැංකුව එනවා ඊළඟ ජූනි මාසේ ඊළඟ අවුරුදු 3-4 ප්‍රගතිය කුමක්ද කියලා අහන්න අපි යන මාර්ගය පෙන්වන්න ඕනේ අපිට පොළොන්නරුව දිස්ත්‍රික්කේ ලංකාවේ ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න පුළුවන් සමහරු අහනවා අවුරුදු 76ක මොකද්ද කරේ වාරි මාර්ග හැදුවා විදුලි බලය දුන්නා මිනිස්සු පදිංචි කරවගෙන ගොවිතැන් කරලා රට හාල් වලින් අපි ස්වයංපෝෂිත වුණා පළමු කොට මෙම උරුමය වැඩසටහන ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා එතුමාට බාර කරපු රට ආරාජික රටක් නමුත් ජනාධිපතිතුමා සමග අපි සියලු දෙනා එක්වි එතුමාට දෙන ලද විශ්වාසය හා ශක්තිය එතුමා පරිවර්තනය කරා විශ්වාසනීය රටක් බවට පත් කරන්න. ඒ පොදු ජනතාව දන්නවා. ගොවි ජනතාව දන්නවා. මේ වැඩසටහන 120කට පරිවර්තනය කිරීමේ ඉලක්කයන්ට ගමන් කරනවා. නාගරික වශයෙන් සිටින සියලු දෙනාටත් ඒ අයිතිය පැවරීමේ වැඩසටහන ආරම්භ වෙනවා. ගෙදර ගියාම ජනාධිපතිතුමනි මේ ගෙදර වැඩිහිටි තැනත්තා සතුටක් දක්වයි අද. මං අවුරුදු 50ක් වගා කරපු මේ මහ පොළව අද මට ජනාධිපතිතුමා ඔප්පුවකින් දුන්නයි කියන සතුට සදාකාලික පිනක්. එතුමාට ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් දේශපාලන වටාවක් ගොඩ නැගිලා ඉවරයි. ඔබට සින්නක්කර අයිතියක් එක්ක මේ ඉඩම ලබා දෙනකොට ලස්සන පවුලකුයි එතුමා නිර්මාණය කරා. පවුල් ලක්ෂ 20කට මෙහෙම ඔප්පු දෙනකොට ඒ හරහා මේ රටේ විශාල සමාජ ආර්ථික පෙරලියක් ඒකයි වැදගත් වෙන්නේ මේ රට ඊළඟ නැගිටින පිම්ම ඒක තමයි අද රටේ ආර්ථිකය සමාජ තත්ත්වය සියල්ල වැඩපිළිවෙලක් සහිතව රට ගොඩනැගීමේ වැඩපිළිවෙල ඉස්සරහට යනවා අත්හදා බැලීම් කරන්න බෑ මේ රටේ පාලනයට එහෙම වුණොත් මේක ආයේ කඩාගෙන වැටෙනවා